आयबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख आसियत टीवी दहवल प्रवृत्ति विकास आरंभवाने मम उदेश प्रथम शिस्थल अवधानय अभिमान මෙරට කොරෝනා මරණ 330 දක්වා ඉහළට ගත වූ පැය 24 තුල මරණ 7ක් වයස මාස 18ක කුඩා දරුවෙකුත් ඒ අතර මිනුවන්ගොඩ මංගල උත්සවයක 62කට කොරෝනා පවුල් 70කට අයත් පුද්ගලින් 300ක් නිරෝධායනයට පවතින කොරෝනා තත්ත්වය අභියෝගයක් වී අවසන් රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි අගමැති රාජතාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු හමු වෙයි ප්‍රජා අයිතියට අපි බය නැහැ පක්ෂය තහනම් කරලත් අපි දේශපාලනය කළා අනුර කියයි දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය අභිමානවත් 73 වන නිදහස් සමරුව උත්සවය හෙට දින පැවැත්වීමට මෙවන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා මෙවර නිදහස් සමරුව ජාතික උත්සව පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරස්ත්‍ර පරිශ්‍රයේදී මේ අතර නිදහස් සමරුව උත්සවය නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මෞබිමක් යන තේමාව යටතේ 73 වන නිදහස් දින සැමරුම් උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව හෙට පෙරවරු වේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා ඒ කොළඹ නිදහස් චතුරස්ත්‍ර පරිශ්‍රයේදී හැත්ත තුන්වන නිදහස් සැමරුම් පෙළපාලිය සඳහා යුද හමුදා නිලධාරීන් 3153ක් නාවික හමුදා නිලධාරීන් 821ක් ගුවන් හමුදා නිලධාරීන් 740ක් පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 510ක් මෙන්ම සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් 457 දෙනෙකු මේ සඳහා එක්වීමට නියමිතයි. මේ අතර හෙට දින පැවැත්වීමට නියමිත නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නිදහස් චතුරස්ත්‍රයේ අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ 73 වෙනි නිදහස් උළෙල හෙට පෙබරවාරි 4 වෙනිදා නිදහස් චතුරස්ත්‍රයේ නිදහස් මාවත ආශ්‍රිතව පැවැත්වීමට නියමිතයි මේ නිසා උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුල වාහන ගමනාගමනය එම ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම සීමා වෙනවා මේ නිසා රියදුරන් විසින් විකල්ප මාර්ග භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා විශේෂයෙන්ම නෙළුම් පොකුණ වටරවුමෙන් ඉදිරියට නිදහස් මාවත දෙසට ගමන් කරන වාහන සීමා කරනවා ඒ වගේම පුස්තකාල වටරවුම ග්ලාස් හවුස් සරහා නිදහස් මාවතට පැමිණෙන වාහනත් සීමා වෙනවා මේ නිසා අනිවාර්යයෙන්ම මාර්ග හරහා ගමන් කරන අය විකල්ප මාර්ග තෝරා ගත යුතුයි මීට අමතරව නිදහස් චතුරස්ත්‍රය නිදහස් මාවත අවට ප්‍රදේශයේ මාර්ගවල වාහන ගමනාගමනයේ සීමා වීමට නියමිතව තිබෙනවා කෙසේ වෙතත් මේ ප්‍රදේශවල ස්ථිර පදිංචියක් සහිතව සිටින අයට පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කිරීමට හැකියාවක් තියෙනවා ඒ වගේම හෙට දින උදෑසන නිදහස් උළෙල ආරම්භ වීමට නියමිත නිසා විශේෂ රථපෙළපාලි රථ පෙරහැර මේ ආශ්‍රිත මාර්ගවල ගමන් කිරීමට නියමිතව තිබෙනවා ඒ නිසා විශේෂයෙන් මේ හෙට උදෑසන 6:30 8:00 කාලේ නිදහස් චතුරස්ත්‍රය සහ නිදහස් මාවත ඒ ආශ්‍රිත ගමන් මාර්ගවල වාහන ගමනාගමනය සීමා වෙනවා රට තුල ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳවයි අවධානය කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊයේ රාත්‍රියේ වාර්තා වූ අතර මාස 18ක කුඩා දරුවෙක්ද ඒ අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී තහවුරු වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි මාස 18ක් වයසැදී පිරිමි දරුවෙක්ද ඊයේ දින මියගොස් ඇති පුද්ගලින් අතරවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. අදාළ කුඩා දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මියගොස් ඇත්තේ පසුගිය පළවෙනිදායි.
කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 715 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වූ අතර ඉන් ආසාදිතින් 261 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ආසාදිතින් 142 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර බදුල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 61ක්. ඉතිරි ආසාදිතින් 464 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් වකුරේ ආසාදිතින්ගේ සංඛ්‍යාව 61710ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 65000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිනී වී මෙරට මියගිය පළමු වෛද්‍යවරයා පිළිබඳ ඊයේ දින වාර්තා වූ අතර එලෙස මිය ගොස් තිබුණේ වෛද්‍ය ගයන් දන්තනාරායන මහතායි. ඒ අනුව මේ වන විට කොරෝනා දෙවන රැල්ලෙන් වෛද්‍යවරුන් සියයකට අධික සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී ඇති පසුබිමක කොවිඩ් ආසාදිත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 16 සීමාව ඉක්මවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම රටක් විදිහට කොවිඩ් සම්බන්ධයෙන් ඉතාම අවදානම් තැනකට ගමන් කරමින් තියෙනවායි කියන එක අපි පහුගිය මාස දෙක තුන ඇතුළත රජයේ වෛද්‍යාරින් සංගම විතර දිගටම අඛණ්ඩව අවධානය කළා. සමහර දේවල් වලදාරින් ඉක්නට ගියා. සමහර දේවල් වලට අපි ක්‍රියාත්මක වුණා රටක් විදිහට. නමුත් තවත් සමහර දේවල් අපිට අතපසු වුණා. අපි සමහර වෙලාවට මේ දේවල් සම්බන්ධයෙන් හරි අවධානය යොමු කළේ නැහැයි කියන එක මේ ගයන්ගේ මරණය වගේම ඉදිරියේදී සිද්ධ වෙන්න નિયમિત දේවල් විශේෂ රෝගී සංඛ්‍යාව ඉතාම අසාමාන්‍ය ඉහළ පරිමාණ වලින් වෙනස් වීම හරහා එහෙම නැත්නම් වැඩි වීම හරහා අපිට පැහැදිලි වෙන දේ. දැන් අපි මාසයකට කලින් අපි රෝගීන් 400ක් 500ක් දෛනික වාර්තා වෙච්ච ප්‍රමාණය අද වෙනකොට රෝගීන් 800 900 සීමාව දක්වා පිට දවස් 5ක් එක දිගට දැන් රෝගීන් 800කට වැඩියෙන් වාර්තා වුණා. ඒතර මේ අපි කොහෙටද ගමන් කරමින් ඉන්නේ? මේ තත්ත්වය අපිට අතුර අභියෝගයක් වෙලා මාරයි. නමුත් තාමත් අපි විශ්වාස කරනවා මේ தත්ත්වය අපිට ජයගත හැකි අභියෝගයක්. ඒතර ගයන්ගේ මරණය හරහා අපි කළ යුතු දේ තමයි අභියෝගයේ වඩා නිවැරදි ලෙස ජය ගැනීම සඳහා. ඒ කියන්නේ අපි තවදුරටත් මේ වගේ මරණ වෙන එක වළක්වා ගනිමින් සමාජ තුළ රෝග ව්‍යාප්තිය පාලනය කරමින් ඉදිරියට ගමන් කිරීම සඳහා මේ මොහොතේදී රටක් විදිහට අපි කොහොමද හිතන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් මීට වඩා සංවේදී විදිහට මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඒ වගේ සබුද්ධික විදිහට හිතන්න අපිට යම් උත්තේජනයක් මේ හරහා ලැබුණොත් ඒක තමයි අපිට ගයන් වෙනුවෙන් මේ මොහොතේ කළ හැකි හොඳම දේ. දෙවෙනි රැල්ල තුල විතරක් මේ වෙනකොට වෛද්‍යවරු 100කට ආසන්න ප්‍රමාණයක් රෝගී වෙලා තියෙනවා. ඒතර සෞඛ්‍ය කාර්යමණ්ඩලෙ විදිහට ගත්තොත් 1000කට වැඩි ප්‍රමාණයක් රෝගී ගොදුරු බවට පත් වෙලා තියෙන රෝගී ආසාදිතයන් බවට පත් වෙලා තියෙනවා. ඒතර ආශ්‍රිතව ගන්න ඊට වඩා වැඩි දාස් ගණක් වෙනවා ආශ්‍රිතව ගන්න. මේ අතර මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහු ප්‍රතිකාර කටයුතු සඳහා ITH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ. මිනුවන්ගොඩ උඩුගම්පල් ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍යයකට සහභාගී වූ පුත්‍රයින් 62 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. අදාළ විවාහයේ මනාලිය කොවිඩ් ආසාදිතක බවට තහවුරු වී නොමැති අතර මනාලිය කොවිඩ් ආසාදිතක බවටයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව අදාළ විවාහ මංගල්‍යයට සහභාගී වූ පවුල් 70කට අයත් පුත්‍රයින් 300 දෙනෙකු නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර කොවිඩ් 19 මර්ධනයේ සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එනත ඊයේ දින පුද්ගලින් 23217 දෙනෙකුට එනත්කරණය සිදු කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. ඒ අනුව පසුගිය 29 වනදා සිට ඊයේ දින දක්වා ශ්‍රී ලංකාව තුළ එනත් කර ඇති සමස්ත කොවිෂීල්ඩ් එනත් ප්‍රමාණය 118767ක්. ඊයේ දවසේ අපි ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් විරතුමා සමග සාකච්ඡා පැවැත්තුවා. එතුමා ඉතාමත්ම පැහැදිලිව අපට උපදෙස් ලබා දුන්නා. ඒ අදාළ අංශවලට එන්නත් මිලියන 9ක් එක්ස්ට්‍රා සෙනිකා වහම ක්‍රියාත්මක වෙනදී ලබා ගන්න ක්‍රමවේදයක් බලන්නයි කියලා. ඉතින් මම හිතන්නේ ඒක මෙලදී ගන්නයි අපි උත්සාහ ගන්නෙ. එතකොට ඒ අනිකුත් සියලුම එන්නත් යන මේ අධ්‍යයනය කරලා ඒ ක්‍රියාමාර්ග තරගන්න අපි එදා ඊයේ දවසේ තීරණය කරගත්තා. දැනට ඇත්තටම මේ තියෙන දේවල් රාජ්‍යතාන්ත්‍රිකව තමයි මේ එන්නත් ලබා දීම හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. කිසිම එන්නත් නිෂ්පාදන සමාගමක් පුද්දලික අංශයට කෙලින්ම මේක විකිණීමක් කරන්නේ නැහැ. නමුත් අපි රජයේ මැදිහත් වෙලා අරගත්තට පස්සේ අපි පෞද්ගලික අංශයට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාටම මේ නැති මේ මහ ජනතාව ආරක්ෂා ගන්න. කොහොමද දවසක් කියයිද සාමාන්‍ය ජනතාවට මේ එන්නත් ලබා දෙන්න? ඉතයික්මනින් ලැබේ. දැන් මොකද අපි හිතන් හිටියේ මේ එන්නත අපි දැන් ඔය ඇස්ට්‍රාසෙනිකා එන්නත හුඟක් අය කී හිටියා මේ මාර්තු අන්තිම වෙයි අපිට ලැබෙන්නෙම නැතුව තියෙයි අපි රටක් විදියට තනි වෙයි වගේ කියලා බොහොම අනාවැකි පළ කරා. එහෙම නැතුව අපි බැලුවොත් අපි ජනවාරි මාසයේ තුලම මේ එන්නත ලබා දීලා ඊට පස්සෙන් තමයි අපේ ලංකාවට ගොඩ බස්සපු දවසට පස්සෙන් ඉඳලා අපි මේක එන්නත් කිරීම ආරම්භ කරා. ඒකෙන් අපි පේනවා අපේ තියෙන කාර්යක්ෂමතාවය. ඉන්දිය මාධ්‍ය මේ මොහොත වන විට වාර්තා කරමින් පවතින පුවතක් වෙතයි දැන් අවධානය.
ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වන ගැටලුව පිළිබඳව සාකච්ඡා කර ඇති බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා. इंडिया महाकुमसारिस गोपाल बग्ले महता जनाधिपति वर्या अग्रामाति वर्या सह विदेश अवाति वर्या ये दिन हमुवेती बवटाय तोरतुरु वार्ता बन्ने इंडिया महाकुमसारिस वर्यागे मेम हमुवें पिलिबंदव द हिंदू पुवत्पत अद पेरवरुवे तोरतुरु वार्ता कर तिबुना कोलंब वराये नगनहिर पार्यंते संबंधेन पसुगे दिनवल पेवति गटलुकारी तत्वे सह इदिरी कटेतु संबंधेन साकच्छा किरीम संधा इंडिया महाकुमसारिस वर्या मेलेस जनाधिपति वर्या अतुलु पिरिस हमुवेती बवट तोरतुरु वार्ता वनवा नगनहिर पार्यंते संवर्धने නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වූ සිද්ධියේදී මහදන මුත්තාගේ න්‍යාය අනුගමනය කිරීම හමුවේ රජය රටේ ජනතාවගේ විශ්වාසයත් අහිමි කරගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද උදැසන පැවති මාධ්‍ය හමුවකදී මහදන මුත්තා වෙල කපන්නේ නැතුව මුට්ටිය බිඳින්නේ නැතුව ගලවන්නේ අන්තිමට මුට්ටිය බැර ගන්නත් බැරුවා එළුව බැර ගන්නත් බැරුවා දැන් අද මේ වරාය සංසිද්ධිය දිද්දුනේ ඒක පරියන්තේ බේර ගන්න හම්බුනේ නැහැ නැත්තම් වරාය අධිකාරිය බේර ගන්න පුළුවන් කම ලැබුණෙත් නැහැ කෑකෝ ගහලා ජනතා විරෝධේ වෘත්තිකයන්ගේ විරෝධේ මෙන්න මේ විරෝධය හමුවේ අවසානයේදී මේ වරායම කොටස පිටරැකියන්ට ඉන්දියාවට දෙන්නට තීන්දුව කරා කැබිනට් පත්‍රිකාවත් අනුමත කරා ඒ වගේම අනිත් පැත්තේ රටේ සම්පත බේර ගන්නත් බැරුණා දැන් එකක්වත් මේගොල්ලෝ බේර ගන්න වරාය බේර ගන්නත් බැරුණා ජනතාව බේර ගන්නත් බැරුව ගියා මහදන මුත්තගේ න්‍යායය තමයි සිද්ධ වුනේ අපිට ලෝකේ අප්‍රසාදයක්ද ඉන්දියාව පිට එක්කල මිත්‍ර රාජ්‍යයක් කලාපීය බලවත් රාජ්‍යයක් අපි අහිමි කරගත්තා අනිත් පැත්තෙන් අපි අහිමි කරගත්තා ජපානය අනිත් පැත්තෙන් පක්ෂය ඇතුලේ අභ්‍යන්තර ආරවුල පටන් ගත්තා දැන් මේ අභ්‍යන්තර ආරවුල එළියට වීරවංශ එකක් කියනවා ඉගුණසේකර එකක් කියනවා අනිත් පැත්තෙන් වාසුදේව තව එකක් කියනවා ගම්මන්පිල තව එකක් කියනවා දැන් මේ පක්ෂයේ කැබිනට් මණ්ඩලයේ ඇතුලේ නාමල් රාජපක්ෂ ජොන්ස්ටන් පනෑන්ඩු රෝහිත අභිගුණවර්ධන එක පැත්තක ඉඳලා එකසක් නක් ගෙනිනවා අනිත් පැත්තේ ඉඳගෙන අනිත් කට්ටිය කර්ම කියනවා කැබිනට් මණ්ඩලයේ ඇතුලේ ගෝරිය පටන් ගත්ත දැන් ගහගන්න මහදන මුත්තගේ න්‍යාය පාවිච්චි කරන්න ගිහිල්ලා දැනුම පාවිච්චි කරන්න ගිහිල්ලා මේ ආණ්ඩුවත් මහදන මුත්තා කරගත්ත දේ තමයි කරේ එළුවත් නැති කරගත්තා මුට්ටියත් නැති කරගත්තා बांग्लादेश महाकुमसारीश्वरय सह नियोज्य महाकुमसारीश्वरय अग्रामात्य महिंद राजपक्ष महता हमु वेति बेनवा ए विजयरामे पिहिटी नीलनिवसेदी बांग्लादेश महाकुमसारिस थारेक एमडी अरिफुल इस्लाम सह नियोज्य महाकुमसारिस मोहम्मद हसरत अली खान यन महतरुन अग्रामात्य महिंद राजपक्ष महता हमुना ए विजयराम पिहिटी अग्रामात्य नीलनिवसेदी एदी अग्रामाते महिंद राजपक्ष महताट स्तूतिय पुदकल महाकुमसारीश्वरया देरट अतर द्वीपार्षिक समझदा वेडदियुन किरीम सदहा रजे समग एक्व कटियतु किरीमट बलापुरत्वन भवय सनहान कर सिटिये हेत्त तुंगवन निदहस दिने वेनुवेन अग्रामाते वर्याट सुभ पेतुम एक्कल बांग्लादेश महाकुमसारीश्वरया सिय अग्रामाते वरियगे लिपियक अगमति वर्या हट भार दुन्ने श्रीलंकावे निदहस दिने वेनुवेन एगे सुभ पेतुमद एक्करमिन कृषिकार्मिक दीवर हा नाविक संबंधता यन क्षेत्रयन्हि देरट अतर सहयोगितावे इहिर नैंगवीम තුලින් පවත්නා ද්වීපාර්ෂික සම්බන්දතා පුළුල් කිරීමට ඇති හැකියාව පිළිබඳව මහා කොමසාරිස්වරයා දැඩි උනන්දුවක් දක්වූ අතර බංගලාදේශයේ දැනට මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ හතරවන විශාලතම රටවන බවත් එහි හොඳම භාවිතයන් ලංකාව සමග බෙදා හදා ගැනීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කර සිටියා. දෙරට අතර වෙළඳ සම්බන්දතා පුළුල් කිරීමට හා සංවර්ධනය කිරීමට විශාල ඉඩ ප්‍රස්තාවක් ඇති බව අග්‍රාමාත්‍යවරයා සහ මහා කොමසාරිස්වරයා මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. බංගලාදේශයේ මෙම වසරේ සිය ස්වර්ණ ජයන්ති නිදහස් දිනේ සමරන බැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බංගලාදේශයට පැමිණෙන ලෙසයි මහ කොමසාරිස්වරයා ආරාධනා කර ඇත්තේ. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වත්මන් ආණ්ඩුවේ හිතවතුන්ට ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට පාලකීන් ඉඩ ලබා දී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරනවා. ඒ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමි.
ප්‍රධාන බිස්නස් තුනක් මේ කොවිඩ් එකේ ආවා. එකක් නිරෝධායනය. කවුද නිරෝධායන බිස්නස් එක කරන්නේ? ඔයාගේ සමීපම මිතුරන් තමයි නිරෝධායනයේ තමන්ගේ හෝටල් දීලා බිස්නස් එක කරේ. ඒක තමයි පළවෙනි එක බිස්නස් එකක් මේ කොවිඩ් වලින් ආපු. දෙවෙනි බිස්නස් එක තමයි කොවිඩ් වලින් ආපු සැනිටයිසර් නිෂ්පාදනය. කවුද සැනිටයිසර් නිෂ්පාදනයට අත ගැහුවේ? නේද හිතේ මිතුර ගවසින් ඉන්න ව්‍යාපාරිකයෝ තමයි සැනිටයිසර් බිස්නස් එකට අත ගැහුවේ. තුන්වෙනි බිස්නස් එක ඇන්ටිජන් ටෙස්ට් කිට්. කවුද ගෙනාවේ? එඳ මේ කොවිඩ් වසංගතයත් ඇතුළේ ඇතිවෙච්ච ව්‍යාපාර තමන්ගේ හිත මිතුරු ගජ මිතුරු වලල්ලකට බෙදලා දීලා තියෙන ගෝඨා බේලා. ඒගොල්ලෝ අපිටද කියන්නේ වංචා දූෂණද? ඒ නිසා මම කියන්නේ ඒ චෝදනාවත් අලුත් කොමිසමේ ඒ චෝදනාවත් අපිට නෙමෙයි බලංගු වෙන්නේ ඒගොල්ලන්ට. යම් තැනැත්තෙක් දේශපාලන වශයෙන් පලිගෙනී අපි කාගෙවත් පලි අරගන්න අපිට කාගෙවත් පලි ගන්න උවමනාවකුත් නෑ. ඔයගොල්ලෝ හොයලා බලන්න. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද? ඒ දේශපාලන වශයෙන් පලිගැනීමක් නෙමෙයි දේශපාලන වශයෙන් මරා දැමීම. පොතල ජයන්තට කිට් නොවර්ත උපාලි තෙන්නකෝන්ට අතපය කැඩෙන පහර දෙන කොහොමද? ඒවා දේශපාලන පලිගැනීම නෙමෙයි. දේශපාලන මාරාන්තික ප්‍රහාරය. ඒවා එල්ල කරේ අපිට යුද්ධය අවසන් වෙලා හිටපු සරත් පොන්සේකම ඇදගෙන ගිහිල්ලා නාවික හමුදාවේ අවුරුද්දක් විතර රඳවාග තිබිලා හිරගත කරේ අපිට දේශපාලන පලිගැනීම අපි කරා. ඒ නිසා මතක තබාගන්න. දේශපාලන පලිගැනීම පිළිබඳ ජනාධිපති කුමසම පිළිහිටවනවා ඒකත් වළංගු අපිට නෙවෙයි ඔහෙට බව මතක තබාගන්න. ඔයා හිතනවාද මේ අපි ප්‍රජායිතියත් එක්ක පොරබදන මිනිස්සු කියලා? අපි මේ රටේ මිනිස්සුන්ගේ ජීවන අරගලයට සාධාරණ විසඳුමක් ලබා දීම වෙනුවෙන් ඒ මිනිස්සුත් එක්ක පොරබදන මිනිස්සු මිසක් ප්‍රජායිතිය කඩදාසි අතේ තියාගෙන පොරබදන මිනිස්සු නෙවෙයි. ඒව වළංගු ඇති වෙන දේශපාලකයන්. ඒවා අපිට වළංගු නෑ මතක තබාගන්න. ප්‍රජායිතිය නෙවෙයි පක්ෂ තහනම් කරලා තිබිදු දීර්ඝ කාලයක් දේශපාලනය කරලාද ව්‍යාපාරයක් මේක. පක්ෂ කියලා නම කිව්වොත් අත්තටම ගුණ ගන්න. පක්ෂ කියලා නම කිව්වොත් පැහැරගෙන යනවා. පක්ෂ කියලා නම කිව්වොත් ඝාතනය කරනවා. ඒ වෙලාවෙත් මේ දේශපාලන නොහැර හිටපු මිනිස්සුන්ට ප්‍රජායිතිය අනේ ගුලි කරලා නම කියපෙනවා. ඔය කඩදාසිය මතක තියාගන්න. ससुनट अरुण वेडसटहन अटते दिवेनपुरा वेहर विहारस्थान वल चैत्य पिलिसकर किरिमे वेडकटहितु मेवनवीट आरंभ वी अति बवात एय अधीर तुनक अटते क्रियात्मक बवात विपक्ष नायक सजित प्रेमदास महता पवसनवा विपक्ष नायकवरया मेय प्रकाश कले अग्गमहा पंडित अतिपूज्य मकुलावे विमल महानाहिमियन बहदकीमट पैमिन आशीर्वाद लबागन अवस्थावेदी मेरीगम मिनियोलुव विद्यावास पिरिवने महाविहारेट पेमिने विपक्ष नायक सजित प्रेमदास महता मेरीगम विद्यावास पिरिवेन विहाराधिपति महाविहार वंशक श्रीलंका रामाज्य महानिकाये अतिपूज्य महानायक पदवीट पत्तु अगमह पंडित अतिपूज्य मकुलावे विमला विधान महानाहिंपान महंसे बेहतक आशीर्वाद लबाकेन तिबेनवा प्रमाण इधरी वर्षे अतुलत यल्पेन गिय सिविल सह अपराध नडु विधान संग्रहये नीति 100ක් පමණ संशोधने किरीमट बलापोरोत्तु वन बव अधिकरण अमात्य अली सब्री महता पवसनवा ए महानुवरदी माध्य वेत अदहास दक्वमे सिविल नडु विधान संग्रहय अपराध नडु विधान संग्रहय अतुलु लंकावे यल्पेन गिय नीति विशाल प्रमाणयक अपि संशोधने किरीम संदहा वेनम कमिटु पत् करला ए कटयुतु करगेन यनवा विषकारवरुन् तुमतलात् एक्क साकच्छा करा उंगे अदहास अरगेन ए अवश्य नीति रीति संशोधने करन्न ओन देवल अपि इक्मन संशोधने करनवा एत् एक्कम अलुतिन् हंदुन्वा दिय युतु नीति तियेनवनम् एवा अपि हंदुन्वा देन्न क्रमवत् वेडपिलिवलक् क्रियात्मक वेनवा सहाधिपत्य देपल संबंधयेन නීතිය සංශෝධනය වෙනවා. සිතාසි කොහොමද බාර දෙන්න ඕනේ පිළිබඳව නීතිය සංශෝධනය වෙනවා. කුලියට ලබා දුන්නොත් නැවත ගන්න බෑ කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක සංශෝධනය වෙනවා. ඒ වගේ 50කට වැඩි ප්‍රමාණයක් අපි අඳුනගෙන තියෙනවා සිවිල් අංශයේ විතරක්. ඒවා ක්‍රමක්‍රමයෙන් දැන් සංශෝධනය සඳහා අදාළ විද්වත් මණ්ඩල පත් කරලා තියෙනවා. ඔවුන් ඒවා සාකච්ඡා කරගෙන යනවා. අපේ බලාපොරොත්තුව ඉදිරි වර්ෂය ඇතුළතදී අලුතින් 50ක් 100ක් පමණ විවිධ ශාස්ත්‍ර හරහා සංශෝධනය කරන්නට. අපේ බලාපොරොත්තුව මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නට ඒ සම්බන්ධයෙන් මුලින් සාකච්ඡා කරපු පරිදි අපි දැනටමත් විද්වත් මණ්ඩලයක් පත් කරලා තියෙනවා ජනාධිපති නීතිඥ රුමේෂ් සිල්වා මැතිතුමා යටතේ. ඒ අය දැන් කටයුතු කරගෙන යනවා. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මාර්තු මාසයේ මැද හෝ අවසානයේට පෙර මූලික කෙටුම්පතක් ලැබේ. අලුතින් උසාවි හදන්නේ, අලුතින් නීතිඥරෝ පත් කරන්නේ, අලුතින් කන්ස්ටිටියුෂන් එක වෙනස් කරන්නේ, අලුතින් නීතිය වෙනස් කරන්නේ මේ ඔක්කොම කරන්නේ අවසාන ප්‍රතිඵලය ඉක්මනට නඩු අහලා නීතිය ආධිපත්‍ය පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්නට ඒ අවසාන ප්‍රතිලාභය මේ රටේ මහජන තාට ලැබිය යුතුයි. ඒ හින්දා තමයි මේ සියලු කටයුතු කරන්නේ.
රටපටාපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. කරුණායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක අද අලුයම ගින්නක් හටගෙන තිබුණා. අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සිදු කරන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගත් අතර ගින්න වැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 8ක් යොදාගත් බවයි අප වාර්තා කරු ප්‍රකාශ කළේ. ඒ අනුව ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. හංවැල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ සහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එක්ව සිදු කළ උපක්‍රමික මෙහෙයුමකින් රුපියල් ලක්ෂ 8කට ආසන්න වටිනාකමකින් යුත් මද්‍රව්‍ය සහ 21 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස බලපත්‍ර රහිතව අලවිය සඳහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ දුම්වැටි 4060ක් වලාන දූෂණ මර්ධන ප්‍රහාරක නිලධාරීන්ගේ බහරයට ගෙන තිබෙනවා. මේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දහවල් ප්‍රවෘත්ති විකාශයෙන් අප සමු ගන්නවා. අප යලිත් හමුවන්නේ සව 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. www.sethanews.lk වෙබ් අඩවියට පිවිස තවත් පුවත් දැනගන්න. සුබතර දවසක් ඔබට. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.